ක්‍රිකට් ගැන පසුගිය කාලේ වැඩිපුර අපේ රටේ කතා වුණේ IPL තරගාවලිය ගැන. හැබැයි අපි කතා කරන්න ඕනේ මේ තරගාවලිය ගැනද? IPL එක ජනප්‍රියත්වය වැහිලා ගිය තරගාවලියක් ශ්‍රී ලංකාවේ තිබුණා. ඒ තමයි සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලිය වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු පහ ගැන තමයි අපි අද කතා කරන්නේ. තරගාවලිය වැඩිම ලකුණු ගත්තේ අශාන් ප්‍රියංජන්. අශාන් තරග පහකට ක්‍රීඩා කරලා ඉනිම පහක් තුල ලකුණු 279ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 55.8 විදිහට තමයි සටහන් වෙන්නේ. ශතකයක් වගේම අර්ධ ශතක දෙකකුත් අරගෙන තියෙන ප්‍රියංජන් පහර දීමේ වේගය 84 ගණන්වා ගන්නත් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ තමාටත් සුදුසුකම් තියෙනවා කියලා තමයි අශාන් අපේ ක්‍රිකට් ලොක්කන්ට පෙන්වලා තියෙන්නේ. ප්‍රතිකරුවන් අතරේ දෙවෙනි තැන දිනාගෙන තියෙන්නේ ශාන් ජයසූරිය. මැද කාලේ දේශීය පිටිය වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමිනුත් දක්ෂතා පෙන්වලා තියෙන ශාන් තරඟ 6කදී ඉනිම පහකදී ලකුණු 275ක් අරගෙන තියෙනවා. 55ක සාමාන්‍යද රඳවාගෙන තියෙන ශාන් පන්දුට පහර දීමේ වේගයේද ලකුණු 107ක පමණ ඉහළ මට්ටමක රඳවා ගන්නත් තියෙනවා. ශාන් ශතකයක් වගේම අර්ධ ශතකයකුත් තරගාවලිය තුල ලබාගෙන තියෙනවා. තුන්වෙනි ක්‍රීඩකයෙකු විදිහට වැඩ පෙන්වන ශාන් ජාතික කණ්ඩායමට අතපොවන මානේ ඉන්නවා කියලා තමයි අපිට පේන්නේ. තරගාවලියේ ප්‍රතිකරුවන් අතර තුන්වෙනි තැන දිනාගෙන ඉන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග. තරංග ඉනිම පහක් තුල ලකුණු 272ක් ලබාගෙන තිබෙන්නේ ඉනිමක සාමාන්‍ය 54.4 රඳවාගෙන. තරංග පහර දීමේ වේගය ඉතා ඉහළ මට්ටමක රඳවා ගන්නත් සමත් වෙලා තියෙන්නේ. 500කදී ලකුණු 112ක සාමාන්‍යයක් රඳවාගෙන. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර හතරවෙනි තැන දිනා ගන්නට සමත් වෙලා තියෙන්නේ මෑත කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන අහිමි වෙලා තිබෙන ලහිරු තිරමාන්න. තිරමාන්න ඉනිම හතරකදී ලකුණු 270ක් ලබාගෙන තිබෙන්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 135ක් රඳවාගෙන වගේම 111ක හොඳ පහර දීමේ වේගයකුත් රඳවාගෙන. ප්‍රතිකරු අතර පස්වෙනි තැන දිනාගෙන තියෙන සදිර සමර වික්‍රම. ඉනිම පහකදී ලකුණු 234ක් ලබාගෙන සදිර ඉනිමක සාමාන්‍ය 58ක් රඳවාගෙන තියෙනවා. මෙම තරගාවලියේ හොඳම තනි ඉනිම වන ලකුණු 130 ලබාගෙන තියෙන්නේ සදිර. IPL උණුසුම එක්ක අපිට මේ දක්ෂතා අමතක වෙලා ගියත් ලංකාවේ ක්‍රිකට් තීරණ ගන්න ලොක්කන්ට නම් මේ දක්ෂතා අමතක වෙන්න එපා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.